මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරා ජර්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ මේ පරම ගම්බීර ධර්මය තුළ තම තමන්ගේ ලෝකය ගැඹුරින් අවබෝධ කරනකොට වටිනාකම මනසේ හිටින නැතුව ලෝකය අතහැරෙනවා මගහැරෙනවා. ලෝකින් වෙන්මවාසේ කරන්න පුළුවන්. හරියට මඩේම හැදිච්ච නෙළුමක්. මඩේ ගෑවින්නත් නැතුව වතුරේ ගෑවින්නත් නැතුව මඩින් උඩට හැවිල්ලා හරියට ලෝකේම සුවඳවත් කරනවා වගේ. ලෝකේම සුවදවත් කරනවා වගේ. තොරේ බුදුදහමී අරථය එක තමයි. දැ බුදුරජාණන් වහන්සේගේ අරතයට අපි සමවදින කොට දේශනාාවී අරතයට අපි එකතු වෙන කොට බුද්ධ දශනාව පැහැදිලි කරන ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නී මේ ලෝකේ විස්ලේෂණය කරලා ඉතා මැනවින් ප්‍රඥප්තියට අහුවෙන් එ නැතුව පැනවීමට අහුවනැතුව ලෝකෙන් නික්මෙන විදිිය. එතකොට තමා තුළ අවබොහෝදේ ගොඩනැගිච්ච තැනක ලෝකේ ප්‍රඥ්ඥප්ති සහගත භාවේ පැනවෙන්නේ. එකැනමි සලායතනයන්ගේ කතාවත් හඳුන ගත්තාහම, සලායතනයන්ට ගෝචරවන බාහිරායතනයන්ගේ කතාවත් අඳුන ගත්තාහම තමන්ගේ විඤ්ඥානී කතාවත් අඳුනගත්තාහම, මේවා එකතුවෙන් හැතිවෙන ස් පර්ශයේ වේදනාව තන්හා උපාධානයාදී මේ සියලු ධර්මයන්ගේ තත්ත්වයක් හඳුනාගත්තහම ඒ හඳුනාගත්ත තැනක තමන් අවබෝධය කර එකතුනුත් තමන් තුළ සිද්ධ වන ක්‍රියාවලිය මැනවින් වටහා ගත්තොත්. මැනවින් වටහා ගත්තොත් ලෝකයේ ප්‍රඥ්ඥප්තියටැ ප්‍ර්ඥපතියට අහු වෙන්නේ. සාමාන්‍ය අපි ප්‍රඥ්ඥප්තියට අහු වෙලා ඉන්නේ එක පැත්තකින් අපි මාර ප්‍රඥ්ඥපතියට හු වෙලා. අනිත් පැත්තිෙන් අපි සත්ව ප්‍රඥ්ඥප්තියට හු වෙලා අනිත් පැත්තිෙන් අපි දුක ප්‍රඥ්ඥප්තියට අහු වෙලා අනිත් පඇත්තිෙන් අපි ලෝක ප්‍ර්ඥප්තියට අහු වෙලා. මාර ප්‍ර්ඥප්තියත් සලා අයතන ටික මත ගොඩ නැගෙත්න්නේ සත්ව පුද්ගල ප්‍රඥ්ඥප්තියත් ආයතනහ යහරහා ගොඩ නැගෙන්නේ දුකේ පැනවීමත් දුක්ක ප්‍රඥ්ඥප්තියත් ආයතනහය මත ගොඩනගෙන්න්නේ. ලෝක ප්‍රඥ්ඥප්තියත් ආයතනහයි මත ගොඩනගෙන්නේ. ඉතින් පින්වත්න ආයතනහයි අවබෝධ කරනවා විනා වෙන මොනව අවබෝධ කරන්්ඩද. ලෝකෙෙන් නික්මෙන කෙනෙක් කීට වඩ මොව අවබෝධ කර්න්නද. මාරයාගේ වසගේ අයින් වෙනෙක් වෙන මනව අවබෝධ කරන්් මුොකද මාර ප්‍ර්ඥපතිය පැනවින්න මත දුකෙන් නිදහස් වවෙන්න කැමති කෙනෙක් දුකෙන් නික්මීම ගැන අදහසක් තියෙන කෙනෙක් දුකෙන් නික්මෙනවා නං පන්නත්නී දුක පැනවෙන තැන ආයතනහය කියල අඳුනාගත්ත තැනක ආයතනහය නොපැනවීම පිණිස ආයතනහාය ගැනම ගැඹුරේ අවබෝධ කරනවා විනා වෙනමුණ අවබෝධ කරන්නද ක නික්වෙන්න කැමති ලෝකෙෙන් අයිං වෙන්න කැමැති ලෝකේ පැනවෙන තැනක ලෝකෙන් නික්මීම පිණිස ශ්‍රාවකයක් තමන්ගේ හිත ගොඩ නගාගන්නවා අනං අවිද්‍යාව නිසාම ආයතන හය හටගන්න බවත් අවිද්‍යාවෙන් නිදහස්වෙච්ච තැන සලා එතන නිරෝධයට එකතුවෙන්න පුළුවන් බවත් අවබෝධ කරගන්නවා විනාවෙන මොනවා කරන්නද. එතම අවබෝධයමත තමයි අර පාරිශුද්ධ පරයෝධහත විඤ්ඥානයක් මතු වෙන්නේ. ආත්පස්ස ආලෝකමත්වෙච්ච ප්‍රඥාවෙන් ආලෝකමත්වෙච්ච විඤ්ඥානයක් ගොඩ නැගෙන්න්නේ. එබඳ විඤ්ඥානයක් තුළින්යා වටහාගන්නේ අනිත්‍යතාවය දුක අනාත්මය කියන ත්‍රිලක්ෂණීය තත්ත්වය සදාාතනික යථාර්ථය. ඒත් ත්‍රිලක්ෂණී වටහාගන්න කොට බුදුරජාණන් වහන්සේ වදාල, මූලික දේශනාවේ අර්ථයට ශ්‍රාවකය එකතු වෙනවා පටිච්ච සමුපාදය තමා තුළම් ප්‍රතිවේද වෙන්න පටන්ගන්නෝ. ප්‍රතිවේද වෙන්න පටන්ගන්නවා. එතකොට එයා තුළ දිට්ටිගතවීමක් නෑ. අවිද්‍යාව පදනම් කරගනම ආයතන හයේ රූප සං්ඥා සබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට් අබ සංඥා දම්ම සං්ඥාදී වසයන්. සං්ඥාවි පල්ලාසවලට ඇහු වෙලා දෘෂ්ටිගතවෙන්න ඉඩක් නෑ. පුද්ගලයා තුළ පටිච්ච සමුපාදේම ප්‍රතිවේද වෙනෝ. එබදා පටිචෂ සම්පාදය ප්‍රතිවේද කරනවා කියල කියන්නේ පටිච්ච සමුපාදය තමා තුළින්ම අවබෝධ කරනවා කියන එකයි. සා තමන් තුළින්ම අවබෝධ කරනවා කියන එකයි. එතකොට ඒකට පටිච්ච සමුපාදය නයහත රක් තියනවා. මෙමින් නයහතර ඔස්සේ තමයි අ දෘෂ්ටිය කඩලා මාර ප්‍ර්ඥප්තියත් සත්ව ප්‍ර්ඥප්තියත් දුක්ක ප්‍ර්ඥපතියත් ලෝක ප්‍රඥ්ඥප්තියත් බිඳගන අවබොහෝධය නම්මු විමුක්ත සිත මතු වෙන්නේ. විමුක්ත සිත මතු වෙන්නේ. සලා එතන නිරෝධය ප්‍රත්්‍යක්ෂ වෙන්නේ. එතුට එක නිරෝදධ කර ගණ්ඩ බුද්ධසාාසනයක් හැර අපට වෙන තැනක් නෑ. නිරෝධය සාක්ෂාත් කර ගන්න බුද්ධ සාසනයින් පිට තැනක් අපට හම්බ වෙන්නේ. බුද්ධවාසනින් තොරව අපට තැනක් මුණ ගැහින්නේ. දැ නය කියනකොට අපට මුණ ගැහෙනවා නය හතරක්. මකද්දී ඒකත්ත නය පටිචි සම්පදි අය හතරක් තියෙන. ඒකත්ත අය නානත්තනය අව්‍යාපාරණය ඒවන් ධම්මතා නය කර ණය හතරක් තියෙනු. එතකට බව චක්‍රය පිළිබඳ මනාව දැනුමක් මේ සංසාර චකරය පිළිබඳ මනාව දැනුමක් ගොඩ නගාගන්ඩ තමයි මේ නයහතර ඔස්සේ අපි විමසය යුත්තේ මකදද ඒකත්ත නය නානත්තනය අව්‍යාපාරණය ඒකං දම්මතා ණය කිය නයහතරක්තින. නයහතර මැනවින් තේරුංගත්තට පස්සේ මැනවින් තේරුන්ගත්ත තැනක සංසාරවටේ යාට බිඳලදාන්න පුළුවන් සංසාරයේ අරය බිඳලදාන්න පුළුවන් සංසාර භාවයක් ආය සංසාර ගමනක් එයාට පැනවෙන්නේ නෑ. එතටඒ සංසාර ගමනක් පැනවෙන්නේ නැති තැනක විසංයෝගී ශ්‍රාවක භාවයක් මයි මතුවෙන් විසංයෝගී ශ්‍රාවක භාවයක්. එතටේ විසංයෝගී ශ්‍රාවකභාවේ මතුුණනාට පස්සේ ජීවිතහර ලස්සනයි. ංෝගී ්‍රාව තට සංඥයෝගී ශ්‍රාවක භාවය තුළ තමයි පින්නත්න අර ප්‍රඥප්ති සහගත භාවය බිඳිලයන්නේ. විසංයෝගී ශ්‍රාවකභාවය තුළ තමයි පින්නත්නී ඒ ශ්‍රාවකයා තුළ ඥානයේ සම්පූර්ණු වෙන්නේ. ඥානය තුළින් මාරයට අහු වෙන්න ඥානය තුළින් සත්ව ලෝකයේ නැවත නැවතයාට පැනවෙන්නේ. ඥානය තුළින් දුක නැවත නැවත පැනවෙන්න යා දුකේ නිරෝධය ස්සාාක්ෂාත් කරන්නේ ඥානය තුළින් යා ලෝකෙට අහුුවෙන් ෑ ලෝකෙන් නික්මීමක්කයේ ශ්‍රාවකයා තුළ දකින්න ලැබෙන්නේ නය හතරක් තිනවා එක පලවිෙන එක තමයි ඒ ත්ත නය මොකද මේ ඒකත්ත නය කියලා කියන්නේ. පන්නත්නී ඒකත්ත ණය කියල කියන්නේ මෙන මේකට හාල්බලිින් බත් හැදෙනවා. අපි දන්නනි? නමුත් හාල් කණ්ඩ පුළුවන්කමක් නෑ හැබැයි බත් කණ්ඩ පුළුවන්නේ හාල් කන්න බැරි වුනාට බත් කන්න පුළුවන්. එතකොට හාල්වල ස්වභාවයයි බත්වොල ස්ොභාවයයි ස්වභාවයක් විදියට ගත්තුත් දෙකක්. හාල්වල ස්වභාාවයයි බත්වල ස්භාවයයි ස්වභභාවයක් විදියට ගත්තොත් එකනිකට එකනිකට වෙනස් පින්වත්නි වෙනස් ස්ොභාව දෙකත් තියෙන්නේ එතකොට හාලුයි බතුයි එකක්ද දෙකක් දෙ කියලා විසඳ ගණන්න ඕන ප්‍රශ්යන්නමී ද විසඳගන්නඕන ප්‍රශ්නයත් එතකොට බත්වල හාල් ලක්ෂණයත් හාාල්වල බත් ලක්ෂණයත් කියන මෙන්නෙම ස්වභභාවය වෙනසක් පවති නවා ඒකන හාල්වල බත් ලක්ෂණය නෑ බත්වල හාල් ලක්ෂණය නෑ එතකොට එහෙම නම් ඒ දෙකම එකක් කියලා ගන්නක සුදුසු තත්ත්වයක් නෙමි. හාලුයි බතුවයි කියෙ එකක්ව ගන්නක සුදුසු තත්ත්වයක් නෙමි. එහෙම නම් පින්න්නවත්නී මේ හාල්වලින් බත්වල මූලික ලක්ෂණය මතුවෙ මූලික ලක්ෂණය දකින්න ලැබෙන හාල් කියන ස්වභාවය තුළ. ත්තුොලත් අර හාල්වල සස්භාවය දකින්න ලැබින්නේ එතන මේ හාල්ලොලයි බත්තුලයි ඒ ඒ ස්වභාවයන් පරම්පරා සම්බන්ධයක් තියෙනවා පරම්පා සම්බන්ධයක් තියනවා අන්න ඒ වගේ අවිද්‍යාවෙන් හටගන්න සංස්කාරයන් අවිද්‍යාවෙන් වෙන සංයූධර්මයක් සංස්කාරයෙන් හටගන්න විඤ්ඥානය, සංස්කාරයෙන් හටගන්න විඤ්ඥානය, එකම ලක්ෂණයක් නෙමේ එක දෙකක්. වෙන් වූධර්මයන් දෙකක්. එහෙම වනාට ඒවා එකම පරම්පරාවකට අයිති ස්වභාවය තමයි, එකම පම්පරාවකට අයත්වීම තමයි ඒවායේ, ඒ කත්ව ස්වභාවේ ඒ කත්ත නාය කියන්නේෙ නොකට. හාල්වල බත්තුොලටාවනික ස්වභාවේ නෑ ත්වල හාල්වලටාවයනික ස්වභාව න නුදදුයි හැබැයි මේ හාල්වල බත්වල කතාාව ස්වභාවය තු හාල්වල මූලි තත්වය තියෙනවානි. මූලික තත්වය තමයි බත්වෙන්නේ. එතකොට අපට තේරෙනවා. එකම පරම්පරාවකට අයත් දෙයක් තමයි හාල් සහ බත් කියලා කියන්නේ. අන්නේ වගේ මේ අභිද්‍යාවට වඩා වෙනයි සංස්කාරයට ව වෙනයි වි්ඥානය. විඤ්්‍යානයට වඩා වෙනයි නාමරූප වෙනස හඳුන ගන්න ඕන හැබැයි ඒවා එකම පරම්පරාවකට අයත් වීමක් වසයෙන් ඒ කත්තයෙන් අරගෙන කල්පනා කරන්න ලෝන. මෙන්න මේ ඒකත්වයට අරගෙන කල්පනා කරනකොට තමයි, ඒ අත්යට අරගන කල්පනා කරන කොට තමයි පින්නත්න කාමයෝග විසංයෝග බවයෝගා විසංයෝග, දිට්ටියෝගා විසංයෝග, අවිද්‍යායෝග විංයෝගවෙසංයෝගයේ වෙසංයෝගි කන වෙන්වීම. එතකොට මේ කාමයෝගයත් බවයෝගයත් දිට්ටියෝගයත්, අවිද්‍යායෝගයත් මෙ නැවත නැවත, එකම තැනක යෙදෙනවා හැබැයි වෙනස්කම් තියන බව වැටහෙන්නේ එතුොට කාම ඕගේ දැ අපිෙන යෝග එනම ඕගගේ කියලගමකෝ ඕගේ ගන සැඩ පහරකිනට කාමය බවය දිට්ටිය අවිද්‍යාව කියන සැඩ පහරවල් හතරකට අහුවෙලාඉන්න කවදද ගිය මාසිදඒ ලබන මාසිටද කාම ෝගේ පැනවිනි ලබන මාසිටද බවෝගේ පැනවිනි ලබන මාසිටද දට්්‍යෝගේ පැනවිනි ලබන මාසිටද අවිද්‍යාෝගය පැවනි ලබට මාසටද නෑ මේ සතර ඕකය වර්තමානී පැනවෙනවා මේක එකම පරම්පරාවකට අයත්වීම වසයෙන් ඒකත්වයක් විදි අපට ගඩ බැරිවුනාට පස්සේ අපි හිතනවා එත මෙතන තමයි පුද්ගලයා තුළ ප්‍රමාධීභාවයක් මතු වෙන්නේ අප්‍රමාදී වෙන්නත් නැත්ත ඇයි එයාටක එකම දහරාවක් විදියට එකම පරම්පරාවට අයත් සම්සිද්ධීන් විදියට යාට එකම පරම්පරාවට අයිද ලක්ෂණන් විදිට අඳුරගන්න බැරිකම නිසා ඒවා වෙන්වෙන් වසෙන් අඳනාගත්ත තැනක ඒ පුදගලයා තුළ දෘෂ්ටිගතවීමකින් තමයි ඒවා දකින්නේ නමුත් එක අවබෝධය කරා තිවුණු නෑ දැන් කාම ඕෝගය වර්තමානී පැනවින් දැන් පැනවිෙනවා කාමෝගය එතට කාම ෝගේ වර්තමානි පැනවිෙන ගේ මාස පැනවෙන එකකුත් මේ ලබ මාස පැනවන්නු තියෙක කුත් නෙේ කාම ඕගේ දැන් පැවෙනවා. වර්තමානයේ තමයි පින්නත්නී පංචකාමයන් ඇස පාවිච්චි කරද්දී කැමැත්ත ඇතිවෙෙන දැන් එතකොට වර්තමානයමි ඒ ඒවෙලාම් භවයත් පැනවෙන දැකපු දේ ඇති බවට කෙස් ි්‍රෝ මක හිටනවා. අහපු දේ ඇති බවට කෙ මි්‍රෝ මකහිටනවා. දැනු දේ ඇති බවට කෙස් මිශ්‍රෝ මතක හිටිනවා සිතුුණු දේ ඇති බවට කෙලෙස් මිශ්‍රෝ මකහිටනවා දැන් හෙට නිමී දැන් වෙන දෙයක්. එනම් බව ඕගයත් දැම් පැනවෙනවා කාමෝගේ පදනම් කරගෙන. ඊට පස්සේ දකින දේ ඇත දකින හ දකින මමත් මෙහි ඇත. දකිනදේ නිසා මට හිතන බවකුත් මෙදන වෙනවා. හිත පැත්තෙත් ඇහැත්තෙත් තරූපයේ පැත්තෙ දෘෂ්ටිගත වෙලා මම මගේ මගේ ආත්මය කෙලා හුුවෙන්ත් වර්තමානය තුළමයි එම් දිිට්ියෝගයත් මේ වෙලාවිමයි පැනවෙන්නේ. කාමෝගයත් බවෝගයක්ත් දිට්ියෝගයත් අවි්‍යෝගයත්. එතුට මේ යථාර්ථය නොදන්නාකම නිසා නැවත නැවත යෝගයේ පැනවෙනවා යෝගය කියන්නේ. යෝගයේ කියල කියන්නේ පින්වත් නැවත නැවත කාමයන්ටම යෙදෙනවා බවයටම යෙදනවා දෘෂ්ටියටම යෙදනවා අවිද්‍යාවටම යෙදනවා නැවත නැවත සංසාරික සත්‍යය යෙදෙනවා යෝගය නැවත නැවත මොක් මත දේ දෙන්නේ. අද සැඩ්ඩ පාහරට මහුවිලා උද්ඩට යටට ඉලිප්ි ලි්පි ගෙන යනවා. එතකොට දැම්මි ඒකත්ත නය කියන එක හඳුන ගත්තට මසේ ඉදක් ප්‍රත්තියෙන් මේ ඕගය කොහොමද වර්තමානය තුළ පැනවෙන්නේ කියන එක පිළිබන්ද පලල් ලවබෝධයක් ඒ පුද්ගලයාට ගොඩ නැගෙනවා. එතකොට පටිච්ච සමුපාදයේ ඒකත්ත ණය කීන්විය ඔන්නෝකටයි. ඒ හරියට හාල් නැතුව බත් ඇති වෙන්නේ. නත් හාල් කණඩ පුළුවන්මට නෑ හරිම ඕලාරිකයි නමුත් බත් කණ්ඩ පුුවන් මටමට මුලුදු භාවයක් සිවුම්භාවයක් තියෙනවා. එතකොට සහල් හා බත් කියන්නේ එකනෙකට වෙනස් එකනෙකට වෙනස්ෙච්ච හාල් කියයන් හාලුයි බතුව කියන් එකක්ද දෙකක්ද මේ විදිට විසඳ ගන්න ගොට අපට තේරෙනවා බත්තුල හාල්ලක්ෂණී නෑ හාල්වල බත් ලක්ෂණී නෑ ඒ නම්මක දෙකක් හැබැයි ඒ දෙකම දෙකාතර වෙනසක් තිබුුණට එකම පරම්පරාවට අයත්වීම ඒවායේ ඒ කත්වය හාල්වල සවබහාවීම තමයි බත් කියල කියන්නේ ඒ වගේ අවිද්‍යාවම ස්වභාවයක් තමයි සංස්කාර කියැන නමුත් අවිද්‍යාවය සංස්කාරයකන එකක් නමේ නමුත් එකම පරම්පරාවට අයත්වීම වස්සය වර්තමානය තුළ ඉඩ ප්‍රත්තියෙන්ක දැන ගන්නවා එක අපින ඒකත්ත නය කියලා එකටමකදද කියන්නේ ඒකත්ත නය එතු මේ ඒකත්ත නය කියන ස්වභාවය තුළ තමයි පින්නත් මේ ශ්‍රාවකැ මේ වැටහීමත් එක්ක තමයි දෘෂ්ටිවලට අාවුවෙන් නැතුව මර ප්‍ර්ඥපතියටත් සත්ව ප්‍රඥප්තියටටවත් දුක්ක ප්‍රඥ්ඥපතියටටත් ලෝක ප්‍ර්ඥපතියටවත් නැතුව ෝකම අත හර දාලා ලෝකේ මත හැරුණු ශ්‍රාවකයෙක් විදිට ලෝකේ අත හැරලා දාපු ශ්‍රාවකයෙක් විදිටයා ලෝකෙන් නික්මෙන්නේ ලෝකෙන් නික්මෙන්නේ එතුර නික්මී මහරිම වැදගත් දෙයක් එතුට දැන් පටිච්ච සමුපාදය තුළ මේ ඒක අත්ත නයකකිනු ස්වභාවය යම්වෙලාවක මැනවින් දැනගත්ත ොත් පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ ගැඹුරින් අවබෝධයක් පිහිටනවා අ උච්ේද දෘෂ්ටිගතවීම ක්තිය නවාවන ොකක්ද උ්ේ දෘෂ්ටිය මයි ොක බරපතල දෘෂ්ටියක්ඒකමකක්ද එතකොට මැරෙන්නේ මැරෙන්නේ වෙන කෙනෙක් උපදින්නේ වෙන කෙනෙක් පෙව පින් පව් කරන්නේ වෙන කෙනෙක් සුවදුක් විදිින්නේ ව තවත් කෙනෙක් මෙන්න මේ විර උච්චේද දෘෂ්ටිය පවතිනවා අපිටත් පවතිනවා උච්චේද දෘෂ්ටියයක්ක් සමහරයට එතකොට මේ අවිද්‍යාසාගතව ඇතිවෙන හේතු ප්‍රත්්‍යයන්ගේ ක්‍රියාවලිය වටහාගත්ත දැනක පින්නත්නී ආත්මයක් නැත සත්්‍යයෙක් නැත පුද්ගලෙක් නැත මිලවක් නැත පරලොවක් නැත සසරක් නැත මෙන්න මේ නැත කියන ස්වභාව අයින් වෙලා ගිහින් මේ සංසාරික සත්‍යයාගේ පැවැත්ම ඒ අත්වයක් හැටියට පිළි අරගත්ත තැනක සසර බිය උපදිනවා සසර බිය උපදිනවා ඒක මේකට ගැඹුරු සංකල්පයක් සසර බිය උපදිනවා එතකට දැන්ගේ ඒක බිය නැතිවුනාට පසමකද වෙන්නේ මෙහි ඉපදිලායින් හුත්තට කාලාබීල විඳන්න සංසාරේ කේල එකක් නෑ හුද්තට විනෝද වෙලා කාලාලබීල ඉන්ඩෝනවගේ අදහසකට එන්නේ ඇයි ච්ේද දෘෂ්ියය නිසා එකපින උ්චේ දෘෂ්ිය කියල මිලෝ පිගන්නේ පරලෝප පිගන්න සත්්‍යයා පිගන්නන්නේ ඉප දෙමින් මැරමින් එන සසර පිළිගන්න පිළි නොගන්නකම නිසාම නැවත නැවත සාම්සාරික පරිදාහය පැනවෙනවා. ඒකත්ත නය නිසා වර්තමාන පටිච්ච සමුපන්නු මී මොහොතේම දුක පැනවෙනවා. ම මොහොතේම මාර ප්‍රඥ්ඥප්තිය පැනවෙනවා මේ මොහොතේම සත්ව ලෝකය පැනවෙනවා අනාගතයට ජරාමරණ දුක පැනවෙනවා ලෝකයේ පැනවෙනවා කියන එක. වර්තමානය තුළ පැනවි ආකාරය හඳුනා ගණඩ දම ඒකත්ත ණය ක්‍රමය හරියට උදව් කරනවා ඒළඟට අර දෙවැනි එක තමයි පිින්න්නත්න නානත්ත නය මිකතින නානත්ත්‍ය ඇත්තඳුනා ගණ්ඩ ඕන එතකට අවිද්‍යාදී ධර්ම සමූහයක් ඒකත්තෙන් දැනගණ්ඩ ඕන වගේම නානත්තේ දැන ගඩ වන බලනමි කොච්චර ගැඹුරු යිද කිය එතකොට එක් දෙයක් එ සත්්‍යය එ පුද්ගලෙක් වසයෙන් පෙනුනට මෙතන පින්වතුන මෙතන තියන්නේ සන්තති ප්‍රඥ්ඥප්තියක් එතර මේ සන්තති ප්‍රඥ්ඥප්තියකින් සන්තති ප්‍රඥ්ඥප්තියකින් වැහිලා ඉන්නේ අපි ඒක තමයි මර ප්‍රඥාපතිය සත්ව ප්‍රඥපතිය ලක ප්‍රඥපතිය දුක ප්‍රඥපතිය කියලක යන මේ ප්‍රඥපතිය අපි වැහලා ඉන්නේ ප්‍රඥාපතිය හාව වෙලාඉන්නේ ප්‍ර්ඥපතිය අහු වෙලා ඉන්නවා එතකොට ඒ ප්‍ර්ඥප්තියයට හු වෙලායින අද්‍යාව නිසා අවිද්‍යාව නිසා එතකොට මේ සකස්වීම සත්ව පුද්ගල ආත්ම කියන ස්වභභාවයකින් ගන්න ගතියක් අපට තියෙනවා ඇයි මේ පටිච්ච සමුපාදී නානත්වය එකකින් ගොඩනගි්ච ස්භාවය දන්න ඇතිකම නිසා නානත්වයක ගඩනැගිච ස්ොභාවේ එකයන්නේ ඇතකට ඇසෙන් දකින රූපේට රූප තණන්නාවක් එපදුනාට ඇසද රූපේද චක්කු විඤ්ඥානයේද තියෙන තැනක චක්කු විඥානයෙන් දතයුතු රූපේ ඉෂ්ඨ කාන්තමනාප ප්‍රිය වඩවන කාමෝප සංහිත කෙලෙස් ඇතිකරව නාකාරෙන්. රූපේ පිළිගත්ත නිසා පිළිගත්තකම නිසා තමයි පින්වත්න රූප තන්ාව හිත තුළ හටගෙන තියෙන්නේ. නමුත් මේ රූප තන්නාව ඇතිවෙලා තියෙන්නේ, එයාගේ ඇසත් රූපයක්, චක්කු විඤ්ඥාණයක්, චක්කු සම්පසය, චක්කු සම්පසජා වේදනාවත් කියන සකස්වීමක් මත්. අන්න නානත්තයක් මත. මී නානත්වය ලෝකයේ තේරෙන්න්නේ මේක පටිච්ච සමුපාදී නය ක්‍රමයක් නානත්වය. නානත්ත ණය කියලෙකට කියන්නේ. එතොට එහමනම් මට තන්නාව ඇති වනේ මේවා සකස්වීම නිසා සකස් වුනේ වෙනමකක්වත් නෙමේ. එතට සකස් වුනේ නාමරූප ධර්මයන්ගේ සකස්වීම නිසා විඤ්ඥානයේ පාලවෙච්ච නිසා අද්‍යාව අවිද්‍යාව නිසා එනං අවිද්‍යාවේ සකස්වීමත් තියන්නේ නානත්වයක් නානත්තයක් තියන්නේ පටිච්ච සමුපාදය නානත්ත නය කියන ස්වභාවය අපි ඉතාම හොඳින් අවබෝධ කරගන්න ඕන. එතකොට මේ විදියට යම්බලාවක නානත්තය දැකිනකොට පිත්නී. ඒ පුද්ගලයා තුළට සත්ව ප්‍රඥප්තිය කැඩිලේ නො සත්වයෙක් පුද්ගලයෙක් කියලා චන්දයරාගය නන්දිය තෘෂ්ණාව ඇලීම විශේෂයෙන්ම ඇලීම පදනම් කරගෙන ඒ පුද්ගලයා සත්ව සන්තතියකට සත්ව ප්‍රඥ්ඥප්තියකට මම මගේ කිය අහුවෙච්ච ගතියක්තිේනවා මාර ප්‍රඥප්තියට අහුවෙලා ස්කන්ද ටිකට අහුවෙලා ආයතනවලට අහුවෙලා අබිසංස්කාරවලට අහුවෙලා පස්සේ එ අන්න මාරයයක් යත්ත පින්වත් කෙල් ක්ලේසයන්ට අහුවෙලා මාර ප්‍රඥප්තිර මාරයගේ පැනවීමට අහුවෙලා. ඒ වගේම තමයි යා දන්න නෑ මේවායින් මේ තන්නා කරලා ලෝකේ අල්ලගන්නතාක් කල් අනාගතේ ජරාමරණ දුක පැනවෙනවා ජරාමරණ දුක එලියට අයිතිනෑ මානසිකෝ තන්නා උපාදාන හිටින්ට හිටින්ට අනාගතයේ දුකම පැනවෙනවා කෙලයත් දන්නේනෑ දන්නිනෑ. එතකොට සත්ව ලෝකයත් සංස්කාර ලෝකයක් පැනවෙනවා සංස්කාර ලෝකයේ නිසාම සත්ව ලෝකයක් පැනවෙනවා ලෝක ප්‍රඥ්ඥපතියට තහු වෙනවා දන්නේ නෑ දන්නනෑ ඇයි නානත්ත නය කියන පටිච්ච සමමුපාදිී නයක්‍රමය අඳුනගෙන නෑ මෙ සකස්ච්ච ස්භාවය වෙන්කරල වංකරල බැලුවත් මෙතන සත්්‍යයෙකුත් නෑ ලෝකයකුත් නෑ දුකකුත් නෑ දුක හදාගන්න හේතුවකුත් නෑ මෙතන අහුවන්ඩ තරං මාරයකුත් නෑ කියලා ලෝකය විසුරුව විසරුව බලන්නකොටේ නානත්ත නණය කියන ස්වභාවෝසේ තමයි ඒ දෘෂ්ටි කඩිලෙයන්නේ. ඊළගේක තමයි පින්නත්නී බුද්ධදේශනාව පැහැදිලි කරනවා අව්‍යාපාරණය අව්‍යපාරණය. කදම අව්‍යාපාරණය කියල කියන්නේ. අව්‍යාපාරණයි කියල කියන්නේ මේ ඇතිවීම නැතිවීම මේ හේතු ප්‍රත්්‍යයන්ගේ හට ගැනීම සංස්කාරයන්ගේ පළධර්මයන් මේ සංස්කාරයන්ගේ පළධර්මයන් ඇතිවීමට අවිද්‍යාව වගේ හේතු ප්‍රත්්‍යයන්ගිං වෙනත් වෙනස් අවිද්‍යාවාදී හේතු ප්‍රතියන්ගෙන් තොරව සස්කාරවල අවිද්‍යදිමී හේතු ප්‍රතියන්ගෙන් තොරව සංස්කාරයන් උපදින්නේ අවිද්‍යාවන් තොරව සංස්කාරයන් උපදින්නේ එනම් සංස්කාරයන් නිබේ පහල වෙච්චේවා නිමි අවිද්‍යාවෙන් පහලවල තින් අභිහැබේ අවිද්‍යාවෙන් තොරව සංස්කාරයන් උපදින්නෙත්න එතකොට ඒවගේම තමයි සංස්කාරයන් උපදවන්ඩ ඕන කියල උත්සහයක් අවිද්‍යාවට ඇත්තිත් නෑ අවිද්‍යාට වුවමනාවක් න සංකකාරයෙන් උපදවන්ඩ ඕන කියල අද්‍යාවටි මදහසක් නෑ එතකොට අවිද්‍යාව වගේ හේතුන්ගේ පල ඇති කිරීම උත්සහයක් නැතුවමයි උත්සාහයක් නැතුවමයි සංස්කාර උපදින්නේ මෙන්න මේක අමේමි කමී ස්වභාවට අපි කියනවා මොකදද අව්‍යාපාර ණය කියලා අව්‍යාපාර නය. ඒකයන්නේ සංස්කාර නෙමැති පලය අවිද්‍යාවෙන් තොරව හටගන්නෙත් නෑ. නමුත් සංස්කාරයන් උපදවන්න ඕන කියල උත්සහයක් අවිද්‍යාවට ඇත්තෙත් නෑ. එක ඕනකමින් සංකකාර උපද්ද වනවා නමි. අවිද්‍යාවන්ගේ හේතුවෙන් පල ඇතිකිරීමේ උත්සහයක් නැති උත්සාහයක් නැති බව එහෙ උත්සාහයක් නැතිව සංස්කාර උපදින ස්වභාවේ අපි ෙන අව්‍යාපාරණය කියලා. එතකොට මෙන්න මේක මනාව දැනගත්තක තැනක පන්නත්නී මෙතන සත්තුවයෙක් පුද්ගලය කරන කෙනෙක් නැති බව වැටහෙනවා. ජාතිය පැනවෙන සත්්‍යෙක් පුද්ගලේ. බවය පැනවෙන සත්්‍යයෙක් පුද්ගලයේ උපාදාන කරන මමෙක් උපාධානය කළයුතු ලොවක්. තන්නාව හිටින මම, තන්හා කරන්න පුළුවන් ලොවක්. බැඳන්න පුළුවන් ලොවක්, පරිබාහිරව පවතිනවාය. එලිය එහෙම ලෝකයක් පවතිනවාය කියලරමි ආත්මියය ස්වභාවෙන් සංස්කාරයන්ට අහුවෙලා වේදනාවට අහුවෙලා බවයට අහු වෙලා ජාතියට අහුවෙලා සුකදුක්ක උපේක්ෂා විදින පුද්ගලය කිඉන්නවායි කියලා ආත්ම දෘෂ්ටයක්ක් තිබ්බනං ඒ ආත්ම දෘෂ්ටිය බිඳගණ්ඩතින්නේ අව්‍යාපාර ණයක්‍රමය හඳුනා ගැනීමෙන්. මෙතන කරවන කෙනෙක් ෝ කරන කෙනෙක්කෝ නෑ, අවිද්‍යාවෙන් තොරව සංස්කාර උපදිනවා කියල එකක් ලෝක විද්‍යාමාන වෙන්නත් නෑ සංස්කාරයෙන් නිපද දෙවන් ඩෝනි කළ උත්සහයක් අවිද්‍යාවට කිසිෂේත්මනෑ නමු අද්‍යාවෙන් තොරවංස්කාර පදින්නේෙත් නෑ. ඒනම් මෙතන උපදවන කෙනෙක්කෝ උපදවීමේ උත්සහයක් ෝ නෑ නමුත් මෙතන ක්‍රියාවලක් සිද්ධ වෙනඒක ලෝක ධර්මයක් ඒක. එක ලෝක ධර්මයක් මෙන්න මේ ක්‍රියාවලිය ආඳනාගන්න එකටි අපි ෙනොමකක්ද අව්‍යාපාරණය මෙිනම අව්‍යාපාර ණයක්‍රමය තුළ තමයි ආත්ම දුෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය කැඩිලා බිඳිලා යන්නේ ආත්ම දෘෂ්ි කැදිලලා බිඳල යන්නේ එදරමක ඉතාම වැදගත්දේ තමයි ඔන්නහෙමන අපිවා ඒකත්තනය කියන එක කිව්වා පටික්්ෂ සමුපාදය තියන නානත්තනය කියන ස්වභාවයක්ත් කිවවා හිටපස්සකිව අව්‍යාපාරණය අව්‍යාප තෝට දැන් ඒකත් නෑය කියන ස්වභාවේ තුළ පින් වන්නේ පුද්ගලක උච්චේ දෘෂ්ටි කෙළියනවා. ඒකත්ත නය කියන ස්වභාවේ තුළ සසත් දෘෂ්ටියත් බිඳන්න පටන්ගන්නවා. නානත්තනාය කියන ස්වභාාවේ තුළා දෘෂ්ටි කටඩලියනවා ඉතුර අව්‍යාරණය තුළ ආත්ම දෘෂ්ටි කඩලියයනවා ආත්ම දෘ්ටියටි දක්නය. ඒකේ හතරවිනිියක තමයි පින්වත්නී ඒවන් දම්ම තානාය කියල කියන්නේ මොකද මේ ඒවන් දම්ම තානාය කියලා කියන්නේ. ඒ ධම්මතානය කියල කියන්නේ පින්නත්නී දැන් සංස්කාරයන්ගේංස්කාරී සස්කාරයන් පලනි පල ඉපදවීමට උත්සාහය කවිද්‍යාවට පිනටන ඇත්තින දැඟ අපි දන්නවන අවිද්‍යාවට නෑ ඒවගේ තමයි ැ සංස්කාරාදී පල ඉපදවීමි උත්සාහය අවිද්‍යාව කියන හේතු දර්මයන් කෙරෙහි ඇත්ති නෑ එමික නෑ තොට අඹගහින් කොස්ගෙඩී පොල්ගෙඩී අඹගහින් කොස්ගෙඩි පොල්ගෙඩි ඇති වෙනවා කියල එකක් සිද්ධවෙන්න හැබැ අඹගහිෙන් මොනො ැතිවෙෙන අඹගහි අඹගෙඩි ඇතිවෙන්න පුළුවන්. අඹගෙඩි හට ගන්න පුළුවන්. පොල්ගහ අඹගෙඩි කොස් ගෙඩි උපදින්න එක වන්නඩ බැරි එකක් විද්‍යාමාන වෙ න. පොල් ගහහි පොල් ගඩි පදිෙනවා එතකොට මෙන්න මේ විදිට අපි හොඳර කල්පනා කරලා බලනකොට අපට එකක් තේරෙනවා මේ අවිද්‍යාව කියන දරමී නියමයක් නැස්තුව අවිද්‍යාව යම් තැනක පැනවීමක් නැත්තං නැති තැනක සංස්කාරණවෙති පලයක් හටගන්නේ නෑ ඒවගේම ඒ හේතු ධර්මට අනුකූලවම තමයි සංස්කාර්වල පලය ෝපදින්නේ ඒ හේතු සංස්කරවලට අනුකූලව මයි පලය උපදින්නේ. හේතුවට අනුකූල භාවයකින් තොරව පලයක් උපදින්නේ හරියටට අඹ ගස්වල පොල් හැදන්නේ වගේ පොල් ගස්වල අඹය දෙන්නේ වගේ. කවදාවත් ඒක විද්‍යාමාන වෙන්නේ. අඹ ගහේ පලය අඹ මයි පොල්ග පොල්ගය පලේ පොල් ගිඩිමයි. වී ගහයේ පලේ වී යිව මු ඇට කවදාවත් බලාපොත්තුවෙන්න බෑ ඒ වගේ පින්වත්නී අවිද්‍යාව කියන ධර්මය එතකට ධර්මය කියල කියන්නේ ගැඹුරු තත්වයක් හේතුව ගැන කියන්න තමයි ධර්මී කියනව වචන පටිච්ස උපාදය පාච වෙන්නේ. අවිද්‍යාව කියන ධර්මී නියමයක් නැතුව යම්කිසි පලයක් ඇති වෙනවා කියනවා නම් ඒ පටිච්ච සමූපාදයට අනු සංස්කාරයන්ගේ කියන පලය උපදින්නේ නෑ ඒක නියමයක් නියමහරරියට අම්ඹවල අඹගස්ස ලබ හැනවා වගේ තොට මේ අවිද්‍යාව ආදී හේතුූන්ට අනුකූලෝම පලයක් උපදින බව පටිච්ච සමුපාදය ස්වභාවය අඳුනගන්නකට තමයි ඒක දම් ඒවන් ධම්මතා නය කියලා කියන්නේ එකන ඒකයි මේ ප්‍රශ්න හරියට බුදුරජනසු වදාළ විදිහටම විසඳුවත් විසධාන පුුවන් කියලා කියන්නේ මුද මීක තින ඒවන් ධම්මතා ණය කියල ස්භාවයක් එකන අවිද්‍යාවන්ම තොරව සංස්කකාර උපදිනෑ ඒක මයි හේතුව ඒට වඩා අවශේෂමකුත් හේතුවක් ඇති නෑමයි අවිද්‍යාවන් තොරව සංස්කාර උපදින හේතුවක් කෝ සංස්කාරයෙන් ගොඩනැගෙන හේතුවක් ඇති නෑමයි ඒන අපි නොමකාද ඒවන් දම්මතා නය කියලා පියකට කියනවා එතකොට එහනම් අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් අනිවාරයම් සංස්කාර නිරුද්ධ කරන පුළුවන්ද බැරිද පුළුවන් මයි පුළුවන්මයි තුම් ම මේ විදිහයට යම්මලාවක මනාකොට දැනගත්තොතුන් ඒ දැනගත්ත තැනක පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ ක්‍රියාවෙන් සිදුවන පලයක් ක්‍රියාවෙන් සිද්ධවන එකැනමී ඒ පුද්ගලයා තුළ දෙ කාලය තිබුණා දෘෂ්ටිය අකිරියවාදී දෘෂ්ටිය කියලා අකිරියවාදී දෘෂ්ටිය මොකද මේ අකිරියවාදී දෘෂ්ටිය කියන්නේ. අකිරවාදී දෘෂ්ටිය කියලක යන්නේ මේ ක්‍රියාවෙන් සිදුවන පලයක් නැති. ක්‍රියාවෙන් සිද්ධ වන පලයක් නෑ. ඒ නිසා පවින් වැලකී මොහෝ පින් කිරීමෙන් කිසිම වැඩක් නෑ. ඒකැන මික්‍රියාවෙන් සිද්ුවන ප්‍රතිඵලයක් නෑ. ඉනිසා පවින් වල කිනවා කියලකක් වැදගත් වෙ න්නෙත් නෑ පින් කරනවා කියල දෙයක් වැදගත්ව වෙ න්නෙත් නෑ. අන්නේ එකට කියලොකක්ද අකිරියවාදී දෘෂ්ටිය කියලා. දත් හරියයට අකිියවාද දෘෂ්ි යෙන යි න්නො පින්ංවලින් වැඩකුත් නෑ පව්වලින් වලකිනවා කියලා ය මුතුුවින් කරන්න දෙෙකුත් නෑ කියලා එකන ක්‍රියාවෙන් සිද්ධවන පලයක් නෑ කියලා පිළිගන්නවා හැබැයි මේ ඒවන් ධම්මතා නය කියනෙ කවබෝධ කලාට පස්සේ යාට තේරනවා මෙත්තරන්න මයි මේ ප්‍රශ්ටි විසඳන්න තියනෙ එකන් මොකද අවිද්‍යාවෙන් තොරව සංස්කාර උපදිනවා කියල දෙයක් වෙනඕන එක කවදාවක් වෙන්නේ නෑ ඒ හරියට වීවලින් මුං ඇයට ලැබෙනවා කියනෙක වෙන්න නෑවගේ වීවලින් ලැබෙන වීමයි අවිද්‍යාවේ පලය සංස්කාරමයි තුට අවිද්‍යාව නැති තැනක සංස්කාර ගොඩනැගෙන නම් ඒක වෙන්න නෑමයි කවදාවත් ඒක වෙන්න නෑමයි එත මේ පුද්ගල ඇතුළර අකිරියවා එන බල මේ දෘෂ්ටිය කඩන්න තියෙන්නේ මේ විදිට මයි පින්නර්ණ ඒ වගේම ලෝකයේ මේ සම්පූරණීම් බරපතල දෘෂ්ටි ඇතිබුණ අ මේ හේතුක දෘෂ්ටිය කියලා එතකොට කිසිවකින් කිසිවක් ඇති නොවේ කියනෙ හේතුක දෘෂ්ටිය මේගේ දෘෂ්ටි අදත්තියනවා සිවකින් කිසිවක් ඇතිනවී හැබැයිම පුද්ගලයා තුළ ඒවන් ධම්මතා නය කියන ක්‍රමේ පාවිචි කරනකොට ඒ අෝස්සේ පටි සම්පාධ ග ගන්නකොට ඒ පුද්ගල තුළ හේතුක දෘෂ්ටියත් කැඩලියයනවා බල ආකිරියවාදී දෘෂ්ටියත් කැඩලයානවා ේතුක දෘෂ්ටියත් කඩිලයනවා ඒවගේම ලෝකයේ තිබ්බා ලෝකේ තියන දැනුත්තියනවා හෙම දෘෂ්ටයක් නියතිවාී දෘෂ්ටියය නියතිවාදී දෘෂ්ටියය මොකද මේ නියතිවාදී දෘෂ්ටය කියලකයන්නේ නියම වූ පරිදිම සියල්ල ඉබේම සිද්ධ වෙනවා ඒගරින නියතිවා ඉබේ සිද්ධ වෙනවා ලෝක නියතිවාද මෙිර ද ඉබේම සිද්ධවෙන්න නැයි අවිද්‍යාව නිසාමයි සංස්කාරහටගන්නේ අවිද්‍යාව නිසාමයි ඒවාඒ එක ඒවන් ධම්මතානය ක්‍රම ඔස්සේ අපි පිළි අපි දේශනාාව ගැඹුරෙන් අද හධාරණකොට තේරෙනවා අවිද්‍යාවක අන්‍යව සංස්කර උපදිනවා කියලක් විද්‍යාමාන පන්නමනේ ඒහරියට පොල් ගස්වලින් අබලාපොත්තු නොගේ කර බිනිිමනය කවදාවත් පොල් ගස්වලින් පොල් විතමයි බලාපොරොත්තුවෙන්ට පුළුව අඹ ගස්වල පොල් හැදෙන්න්නෙමනේ අඹ විතරමයි බලාපොරොත්තුවෙන්න පුළුවන් අන්න ඒ වගේ අවිද්‍යාව නිසාම සංස්කරඋපදිනවා. අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් මයි සංස්කාර නිරුද්ධ කරන්න පුළුවන්. අහේතුකවත් නියතිවාදියෝවත් අකිරියවාදීවත් මොකක්වත් වෙන්න නෑමයි කියලා දකිනකොට මේ පටිච්ච සමුපාද ණය ක්‍රමය ඔස්සේ ශ්‍රාවකයාට පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධාත්මක කුසලතාවේ පැත්තට ක්‍රමාණුකෝලව ක්‍රමාණුකොලව එකතුෙන්. ඔන්න එවිදිට මේ චතුරාරි සත්‍යයත් පටිච්ච සමුපාවයත් ඒකත්ත ණය ක්‍රමියෝසේත්, නානත්ත නායක්‍රය ක්‍රමයෝසිෙත්, අව්‍යාපාරණය ක්‍රමිෝසෙත්, ඒවන් ධම්මතා ණයකයන ක්‍රමය යස්සේත්. අර්ථනයාය හතර හොඳට ගෙනගත්තට පස්සේ එයාගේ භවචකරය බිඳෙනවා දෘෂ්ටියට හුවෙන් නැතුව. ෘෂ්ටිය ොද අ ද්‍යාව පදනම් කරගන නානා සංඥාවන්වල මුලාවට පත් වෙලා දිට්ටිගත වෙලා එයාතුළ ඒකට අනුව විතර්ක මතුවෙලා චේතනා පහළවෙලා සත්ව භාාවය පුද්ගල භාවය සත්ව ප්‍රඥ්ඥපතිය පැනවෙනවා මාර ප්‍රඥ්ඥපතිය පැනවෙනවා දුකේම ප්‍ර්ඥපතිය පැනවෙනවා යා පනව ගන්නවා අවිද්‍යාව පදනම් කරගෙන ලෝක ප්‍රඥාපතිය පැනවෙනවා සංස්කාර ලෝකයේ පැනවෙලා ඒ සංස්කාර ලෝකයම පදනම් කරගන නැවත නැවත ඒ සංස්කාර ලෝකයම පදනම් කරගන නැවත නැවත පින්වත්නී අවිද්‍යාවම හටගන්න විදිහටයා ලෝකයක් එක්ක එකතු වෙනවා ලෝකයක්ත් එක්ක එකතු වෙලා වාසය කරන ගතියක් තියෙනවා. එතටේ ගති අයිංකරගන්න වනන් ද එක ඇතරම්මකෙන් තොරව වෙන ක්‍රමයක් නෑ මේ තොරෝ වෙන ක්‍රමයක්න මොකද බුදුජන්සයේ කාභියෝ කරල මතක්‍රේ සමාජයට. බුදුරජාණන් වහන්සේ තුළ තියෙනවා චතුවේසාරජ්‍ය ඥාන කිය චතු විශාරධ ඥානය විශාරධත්තය බුදුරජාසේ තුළ විතරයි මතුුණි. අදත්තේ විශාරදත්වය ලෝකෙ කාටවත් නෑ. එතට බදුරජාණන් වහන්සේ තුළ තියෙනවා විශාරදත්වයක් මේ තමන් වහන්සේ මනාව මේ දැනගෙන හිටිය පටිච්ච සමුපාද නායක්‍රමය පින්නත්නී බුදුරජණසේ ප්‍රතිඥා කරනවා. එතෝට ඒ ප්‍රතිඥා කරපු ක්‍රමය ෝක ඔබහන්සේ සියල්ල දන්නවා කියල ප්‍රතිඥා කලාටම අහවල් කාරණී ගැනනම් ඔබවහන්සේ දන්නේ නෑනීද කියලා භාග්‍යෝවතුන් වහන්සේගෙන් දෙවියන් බඹුන් මරුන් සහිත සමන බ්‍රා්ණයන් සහිත මෙල් ලෝකේ කාටවත් උන්වහන්සේ විස්සර කතා කරන්න පුළුවන් මත් නෑඒක බදුරජනස තුළ පවතින විශාරදත්වයක් විදිහයටයි ධර්මය පෙන්නන්නේ. විාරඒ චතුවේ සාරජ්‍ය ඥානවල පලවිනි එක. එතකොට ලෝකෙ කාටවත් කියන්න බෑ ඔබවහන්සේ සියල්ල දන්න මකද මෙට සියල්ල දන්නවා කියලා කියන්නේ සියල්ල දන්නවා කියන පටිච්ච සමුපාද ක්‍රියාවලිය මතම මාර ප්‍රඥ්ඥප්තියයි සත්ව ප්‍ර්ඥපතියයි දුක්ක ප්‍රඥප්තියයි ලෝක ප්‍රඥ්ඥපතියයි කියන ප්‍ර්ඥපතිය පැනවෙන ආකාරය බුදුරජාණ වහන්සේ මේ ආයතනා තුළ මි ගොඩනැගෙන විදි පහැදිලි කලානි. මේ පැහැදිලි කිරීම එහෙම නෙමෙයි ඔබ වහන්සේ දන්නඇති පොඩි කැෑල්ලකුත්ේෙන කියලා පුංචිම පුංචි කෑල්ලක්වත් කියන්න පුළුවන් මේ ලෝකෙ කිසි වෙෙක්වත් නෑ දෙවියන් බුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් සහිත ලෝකයේ කවරෙකුවත් මොුණ ගැහෙනෑ ලෝකයේ කොහෙවත්ම ඇත්ති නෑ කොහෙවත්ම ඇත්ත නෑ ඒක බුදුරජන්සේ තුළ පැවත විචාරදත්වයක් ඒ විාරදත්තේ මතු වනි සම්පූර්ණයම මේ පඩි සම්පාධ නා ක්‍රමය ඔස්සි ඒගේම බුදුරජාණන් වහන්සේ ළඟට කීනාසවස්ස තේ පටිජානතෝ ඉමි ආසවා අපරිකීනාති, තත්‍ර වතමන් සමනුවවා, බ්‍රාක්්මනුවවා, දේවෝවා, මාරෝවා, බ්‍රක්්මාවා කෝචීවා ලෝකස්මින්ං, පටිවෝ දෙෙස් සන්තීති, නිමිත්තමේතන් බුදුරජාණන්සේ මතක් කරනවා. තතාගතයන් වහන්සේ විසින් කාමාදී සකල ආශ්‍රවයන් ක්ෂය කරලායි තියෙන්නේ. ඒක බුදුරජනසි පණවල මතු කරලා පෙන්න්න නවා. ආව කාම ආශ්‍රව, බවආශ්‍රව දිට්ි ආශ්‍රව අවි්‍යා ආශ්‍රව කියන මේ ආශ්‍රව නැති නි වඋහන්සට දුකක් නෑ ැන දුක්ක ප්‍රඥපතිය නෑ කියලා ලෝකයට බදුරජාන්සේ ප්‍රතිඥාදීල පැහැදිලි කළ. දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණක් බ්‍රාක්්මණයන් සහිත ලෝකයේ, කාටහරි කෙනෙුට මේ සකල ලෝකවාසීන්ගින් කාටහරි ක ඔබ වහන්සේටට අසවල් ආශ්‍රව නං ක්්‍රය කරලා නෑනේද. ඔබවන්සේට රහවල් ආශ්‍රවයනන් තිකක්ත් තියෙනවා නේද කියලා ආශ්‍රවයන් අඩුපාඩු සහිතව ආශ්‍රවක්ෂයකිරමි ඥානය අඩුපාඩු සහිතව ලෝකේ කාටවත් පෙන්න්නට බැරි තරට උන්හන්ස තුළ විශාරදත්වයක් තිෙනවා ඒක භාග්‍යවඋන්හන්ේ තු වැ පැවතිච්ච. චතුවේසාරජජඥාණී දෙවැනක. එක දෙවැනිකාරණය. තුංවිනිකාරණය තමයි යෝකෝ පනතේ අන්තරායිකා දම්මා උත්තාතයේ පටිසේවතෝ නාළං අන්තරායාති. තත්්‍රවතමා සමනෝවා, බ්‍රාක්්මනෝවා, දේවෝවා මාරෝවා, බ්‍රක්්මාවා, කෝචිවා ලෝකස්මිං. ුදුරජානස මතා කරන මේ තතාගතයන් වහන්සේ විසින් අන්තරයිර ධර්ම හැටියට ප්‍රකාශ කරපු යම්තාක් ධර්ම තියනවාද. එතුකට හේතු සයිතෝ පැහැදිල් කරපු මේ අවිද්‍යාව අන්තරයයි කරයි. තන්හාාව අන්තරයි කරයි. සංස්කර් ගොඩනගෙන අන්තරායි කරයි. ආයතන හයිං ලෝකය පින්නත්නි ප්‍රියමනාපවසෙන් පිළිගනිික. උපය වසයෙන් පිළිගන්නෙක උපාදාානිය වභාවයක් පවරාගෙන කටයුතු කරනික, තෘෂ්නා සහිතව ලෝකයේ පරිහරණී කරනක නම්දිය සහිතව ලෝකයේ පාවිච්චි කරනක, අභිසංස්කාර ගොඩනැගෙන ආකාරයටම ලෝකය පිළිපදිනක අන්තරාය කරයි. ඒකෝ පනතේ අන්තරායිකා දම්මා උත්තාතේ පටි සේවතෝ නාළං අන්තරායාති. අන්තරායකර ධර්මය හැටියට බුදුරජාණන් වහන්සේ හේතු සහිතෝ දක්කවොපු යම් කිසි දෙයක් තියෙනවා ද. තතාගතයන් වහන්සේ තුළ අන්තරායකර ධර්මයන්ගේ අබමල් රේනුවක හරි පොඩිකොටසක්. ඔබ වහන්සේ අන්තරායකරයි කෙලෙකොට ඕහවා ඉන්න මේකෑලනං අන්තරායිකර නෑනේද. කියල කියන්ට ලෝකයේ කාටවත් පුළුවන්කමත් නෑ. ඒ බව දන්නාකම බුදුරජාණන් වහන්සේ තුළ තිබ්බ, ඒ දන්නා ඥානයේ වඋන්හන්සේ තුළ පැවතිච්ච විශ්ාරදත්වයක් විදිටයි ධර්මී පෙන්නන්නේ විශාරදත්වයක්. යස්සකෝපනතයේ අත්තාය දම්මෝ දේසිතෝ සෝනං නීයාති තක්කරස්ස සම්මා දුක්කක්කා යාති ත්‍ර වතමා සමනෝවා බ්‍රාත්්මොනෝවා දේවෝවා මාරුවා බ්‍රාත්මුණවා කේනෙචිවා ලෝකස්මින්. තතාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධරමය අනුව දේශනා කරන ධර්මය අනුව එකැනමී පික්්ෂ සමුපාද නයකරවය අඳුනාගන්න උන්වහන්සේ දේශනා කරපු විදියට අපිට ආයතනා අයතුින් සලාහිතන නිරෝධේපණි එකතුවෙන්නේ යම්කිසි ප්‍රතිපදාවක් මතු කළාද. ඒ ප්‍රතිපදාව තුළ යම්ශ්‍රාවකය ක එකතුුණට පස්සේ ඒතුුණු ශ්‍රාවකයාට, පිළිවෙතක් පැහැදිි කරනඕනේ අදිසීලාදදි චිත්තාධි පඤ්ඥාංඛාත වැඩ පිළිවෙෙනක් ආරයෂ්ඨාංගික මාර්ගයේ සහිත සම්මාඥාන සම්මා විමුක්ත සහිත ක්‍රමවේදයක් ප්‍රතිපදාවක් වැඩපිළිවෙෙනලක් පැහැදිලි කලානි ඒ ධර්මී අනුව පිළිපදින කෙනාට දුක කෙලවර කළ නොහැකි මෙන්නමී දුකි මෙන්න මේ කෑල්ල ඉතුරු වෙනවා දුක මින්න මිච්චර ප්‍රහණී වෙනවා මිචර දුකක් මෙන්න මේ මේ මේී දුක්කයන් ඉතිරි වෙනවා කියලා හේතු සහිතව හතාගතයන් වහන්සේට කාටහරි කියන්න්න බැරිකමට උහසි විශාරදත්වයට පත්වෙලාති නො ඒක හෙමයි. අදත් බෑ හටත් බෑ ඒ කාටවොත් කියන්නත් බෑ? හොයලා බලනකොට කාටවත් ඒකට විසඳුමක් එකඇන්න මේ ප්‍රතිපදාවේ මෙන මේදුක ඉතුරුුවෙනවා කියලා ඒම කියන්න පුළුවක්කමක් නෑ මේ බුදුරජාණන් වහන්සේ තුළ ඒ බව දන්නා ඥානයට කියනවා වයිශාරධත්ව ඥානී කළ විශාරධ ඥානීය කියලා මෙන්න මෙම විශාරධ ඥාන හතරක්ති නොකක්ද විශාරදත්වය ඥානී කියලා අපි මෙතන කියන්න පින්නත්නී බුදුරජාණන් වහන්සේ දැනගත යුතු සියල්ල දැනගත්තා කද දැනගන්න ඕන සියල දැනගත්ත දන්නන්නේ නෑ කියල කියන්න බෑ ඉස්කන්ධ ධතු ආයතනයන්ගේ යතතාර්ථය හරයටම බුදුරජනසි දන්න අවිද්‍යාවගෙන දන්න හරියටම දන්න. අඩුවක් නැතුව දන්නවා. ඒවගේම තමයි ඒ ක්‍රමවේදය ඔස්සේ බුදුරජන ආශ්‍රවක්ෂයළ ආශ්‍රවක්ෂය කරන්න පුළුවන් ඒ වියෙන පනිිවිඩි උස්සේ. එතුර ආශ්‍රවක්ෂය කරපු කෙනෙක්. තුරේ ආශ්‍රක්ෂයකිරීම තුළ බුදුරජාණන් වහන්සේට මේ උන්හන්සේ අන්තරායිකර වසයෙන් පෙන්ව සසර සසර අනතුරුදායක වසයෙන් පෙන්වා එදට අනතුරුදායික සසරෙන් මිඳීමට වැඩ පිළිවෙලක් පෙන්වා මෙන්න මේ ක්‍රමය බුදුරජාන් වහන්සේ පැහැදිලි කරපු උන්වහන්සේ යථාභූතිඥාරින් අවබෝධ කරපු දේත් ඒවගේ උන්වහන්සේ ක්ෂේකරපු ආශ්්‍රවත් ඒවගේ මුන්වහන්සේ අපට ඉතා කරුණාවෙන් අන්තරායකර වයෙන් අවි්‍යාක ත සත්වයාට කොටදගෙන සසරත් ර නික්මීම පිස වදාල ප්‍රතිපදාවරන් එකට වඩාහ එනවෙන එකක් තියෙනවා කියව ලෝකෙ කාටවත් කියන්න බෑ ඔන්නඔඒ හතරට අපිකෙන චතු විසාරධ ඥාන කියලා ඔන්නයි චතු විශාරදත්තේ අපිත් ගොඩනගා ගත්තොත් අපට පුළුවන් මේ ප්‍රශ්නය අදාදම අදාදම විසඳාගඩ ඒකට අපට මේ නයක්‍රමය පාවිච්චි කරන්න වෙන ඒ අයක්‍රමයේ පාවිච්චි කරනකොට අපිට අපේ විඤ්ඥානයෙන්ම මේ තත්ත්ය අවබෝධ කරන්න පුළුවන් බුදුරජාණන්ස වදාලාටම නිමින් අපේ විඤ්ඥානීම වටහා ගන්න පුළුවන් එතවටේ වටහා ගත්ත තැනක පින්වත්නී එතන අපට මේ පටිච්ච සමුපාද ක්‍රමය ඔසේ ඥානී ගොඩ නැගෙන අ එතකොට ප්‍ර්ඥපති පැනවෙන්න ඥානීන් තමයි ප්‍ර්ඥපති කඩන්ඩ තියෙන්නේ එතුර ඥානී අපි පැති හතරක් කතා කරනවා චත්තාහරි ඥානාණී ධම්ම ඥානං අන්වයේ ඥානං පරියේ ඥානං සම්මුතියා ඥානං කියලා එතකොට ජතුරාරි සතිය පිළිබඳව ධර්ම ඥානය තියෙනවාල පිච්ච සමුපාදිී අරද ඒකத்தනයනානத்தනය අව්‍යාපාරණය ඒවන් ධම්මතානයිකල් අපි දැ මෙතන පැහැදිලි කර පුටිකක්තියෙනවානි ඒටික ඔස්සේ ගොඩනගලා යා ගඩනගලත ධම්මඥානයක් තියෙනෝම් ඒත එක්කම පින්වත්නයේ ශ්‍රාවක ඇතුළ අන්වඥානීකුත්තියෙන් ෝ අනුව මිනිහි කරලා. ඒ අනුව මිනිෙහි කරලා උපදවාගත්ත ඥානය අන්වේ ඥානයක් මටත් මේ ඒකත්ත නයි නැත්තන් මම අනිවාරෙන්ම උච්චේද දෘෂ්ටිය සස්වත දෘෂ්ියට මත් අහුවෙලායිඉන්නේ ඒකත්ව නයි නැති නිසා නේද නානත්ත නයිකරමේ දන්නේ නැති ච් තැන නද ම දෘෂ්ටියි අහුලා ඉන්නේ අව්‍යාරණය දන්නේ නති තැක නේද මම ආත්ම දෘෂ්ටියට අහුවෙලා ඉන්නේ ඒයට මස්සේ මට මේ මේ බුදුරජන් වහන්සේ මතක්කල ඒවන් ධම්මතානාය කියන ස්වභාව දන්න ති නිසා ේ දා කේර දෘ්ටියක හේතුක ෘෂ්ටිය නියතිවාද දෘ්ටිය කහවෙලායිඉන්නේ. දෘෂ්ටිය කඩාගන්න බැරිවෙලාතියෙන්නේ මාතුළ මේ නයක්‍රමේ වටහාගන්න බැරි වෙච්ච නිසා නීද කියලා ඒ න අයක්‍රමය ඔස්සේ තමන්ව ගැඹුරුවෙන් විමසනකොට යා තුළ උපදිනව පිනත්න අන්වීඥානයේ දම්මීඥානය අන්නුයිඥානය. ඉටමස පරි ඥාන මේ විදිහටම මේ ලෝක සත්්‍යයාත්න් පරිබාහිර ලෝකේතුන් එක ශ්‍රත දෘෂ්ටි උචේද දෘෂ්ටි අකිරියවාදී දෘෂ්ටි අහේතුක දෘෂ්ටිට පස්ස නිය ඉතිවාදී දෘෂ්ටි නොක් දෘෂ්ටිවලට පුද්ගලයා අහුවෙලා ඉන්නේ වෙන්න මොකක්වත් නිසා නෙමේ මේ විද්දිහටම පටිච්ච සමුපාදේ නයක්‍රමයඔස්සේ බල ප්‍රඥපතිය ඥානීම් විදිින්න ැරිවෙච්ච නිසා නේද කියලා බලනකට අප එකරීම පරියේ ඥානය. සම්මුතියා ඥානයේ නමුත්න් එයා සම්මතලෝකයේ ඥානයක්ත්යයාගන්න සම්මතලෝක පැවැත්ම මැරණකං තියෙන්ඩි පායි. තකොට මේ ගොඩනැගිච සංස්කාර අතීත සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් ස්කන්දයන් ටික නමුත් මේ ස්කන්දයන්ගේ පැවැත්ම පවතිනතා කල් සම්මත ලෝකය අපිට පරිහරණය කරගන ඉඩ වෙනවා විඩාවක් පීඩාවක් නැතු එනිසා මේ සම්මත ලෝකයේ ප්‍ර්ඥප්තියත් දන්නවා නම ප්‍ර්ඥපති පණවගන්න සත්්‍යයාකින ප්‍රඥප්තිය සවභවිද නොසත්ව ප්‍රඥ්තිය පනවගන්න මම මගේ මගේ ආත්මී කියලා ලෝකයේ දුක ප්‍රඥ්ඥපතතිය ගැන දන්නවා දුක්ක ප්‍රඥපති පණවගන්නේ. සම්මතයට දුව සම්මතයට පුතා සම්මතයට ගෙදර සම්මතයට ඉඩම කතා කරනවා. නමු දුකපානව ගන්න ගෙදර නිසා. දරුවවා නිසා දුක්ක ප්‍රඥපතියට හුුවවෙන්න. අනි බඳුවිඤ්ඥානයක් තමයි ප්‍රභාස් සොර විඥානය කෙල කියන්නේ. නිරෝධය එතන සාක්ෂාත්වෙලා තියෙනෙ. ලෝකයේ ස්වභභාවේ දන්නවා. ක ති ස භාවවයක්දන්නවා නත් ෝක ්‍රති නවගන්නේ පනවගන්නේ ඒ ලක ප්‍ර ති දු ්‍ර ත් . ඔය ප්‍රඥප්තිහතර බිඳගන්නවා නම් පින්නත්න නිරෝධේ සාක්ෂාත් කරන්ඩ අයිතියෙන්නේ එක හත් පස ආලෝකමත්ත වෙච්ච ඤ්ානයකින් ආයතන හයි අනිත්‍ය දු කනාත්මෝසිෙන් ස්කන්දටි අනිත්‍යදු කනාාත්මෝසෙන් ලෝකය දැකලා සම්පූර්ණයෙන් පාරිශුද්ධ විඥ්ාණයක් ගොඩ නගා ග්ඩ යිතියෙන්නේ. එක ඥානීෙන් අවබෝධ කරන්න වනු ම ඥානහතර ගොඩනගෙන ගොට දම්මී ඥානය අන්විඥානය පරීඥානය සම්මුතියාඥානයකයන ඥානහතර ගොඩනැගෙන ගොට. ඒ පුද්ගලයා තුළ පින්නත්නී විසංයෝගී භාවයක්ම මතු වෙනවා. විසංයෝගී භාව වෙන්වීමේ ස්වභාවයක් මතු වෙනවා ලෝකයිෙන්. දුකෙන් මෙන් වෙන ස්වභාවයක් මතු වෙනවා. මාරයකෙන් වෙන්වෙන ස්වභාවයක් මතු වෙනවා. සත්වයා පුද්ගලයා කියන පැනවීමෙන් මෙන්වෙන ස්වභාවයක් මතු වෙනවා. අන්නේ ස්වභාවේ මතුවෙච්ච තැනකයාට පුළුවන් බුදුරජාන් වන්සගේ දේශනාව සැබෑ අරථය මතු කරගෙන දුකේ නිමාව සනිටුහන් කරලා, අවබෝධය ප්‍රත්්‍යක්ෂ කරගත්ත ලෝකයේ සැබෑ ජයග්‍රහණය කරා එකතු වුණු. බුද්ධ ශ්‍රාවකෙක් විදිට ඔබට නැගී හිටින්න පුළුවන් එබඳු නැගී හිටීමක් සහිත ශ්‍රාවක භාවයකට මේ උතුම් බුද්ධදේශනා උපකාරවේ.